බොරු මාතෘකා දමා ඔබව රවටන්නේ නැති ලංකාවේ එකම YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම තමයි කරන්ට් එක ඔෆ් කරලා ළමයාව වඩාගත්තේ. එතකොටන් කරන්ට් වයර් එක අතේ ගුලි කරගෙන හිටියේ. අනේ බේරලා දෙන්න මහත්තයෝ. පුංචි දරු පැටියෙකුගේ වේදනාත්මක සමුගැන්ම වෛද්‍යවරයෙකු තබු කඳුළු සටහන මෙසේයි. දරු පැටවෙක් කියන්නේ කොයිතරම් වටින කියන සම්පතක්ද? ඒත් කාර්ය බහුල ජීවිත ඇතුලේ දරු පැටවුනොත් විටක අමතකව යන්න පුළුවන්. ඔවුන් කියන කන දේවල් ඔබ නොදකිනවා වෙන්නත් පුළුවන්. ඒත් මතක තියාගන්න, ඒ නොදැනුවත්කම, ඒ සොයා නොබැලීම මහ විපතක පෙරනිමිති වෙන්න පුළුවන්. මේ වෛද්‍යවරයෙක් මුහුණු පොතට ලියපු සංවේදී කතාවක්. එක විනාඩියක් ඇති. ඔව්, එක විනාඩියක් ඇති. දයාබර අම්මේ තාත්තේ, ඔබේ හුරතලා පුතා දුව ඔබේ අස්මානෙම තබා ගන්න. අඩුම තරමින් අවුරුදු 5ක්වත් යන්තමින් තම ආරක්ෂාව ගැන තේරෙන වයසට එනතුරුවත් අස්මානෙන් පිටට නොයවන්න. ඇහි තියන් දරුවන් හදන්න. නැතිනම් ඒ ඇස්වලට දරා ගන්න බැරි වෙයි දරුවෙකුගේ වෙන්වීමේ දුක. අද දහවල් මට රෝහලෙන් එන ඇමතුමකි. අයියේ, අවුරුද්දක බබෙක් කරන්ට් වැදිලා ඇවිත් ට්‍රාන්ස්ෆර් එකක්. සිහිය නැහැ ගේන කොටන්. තරුණ වෛද්‍යවරයාගේ කටහඬ වෙවුලන හැටි මට දැනේ. මල්ලි, හાર્ට් එක කොහමද? අයියේ, මට හાર્ට් බීට් එක ඇහෙන්නේ නැහැ. විනාඩි දෙකක් පමණ යන විට මම හදිසි ප්‍රතිකාර ඒකකේ. යන විටත් වෛද්‍යවරුන් හෙදියන් ඇඳක් වටා වටවීගෙනයි. අසරණ මවක් අසල ඉඳගෙන අඩමිනි. අනේ මහත්තයෝ, විනාඩියකට මම කුසියට ගිය ටිකට පුතා කරන්ට් වයරේ කල්ලගෙන වැටිලා හිටියා. ඇයි ගෙදර ටිප් ස්විච් එක ඔෆ් වෙලා නැද්ද? නෑ, මම තමයි කරන්ට් එක ඔෆ් කරලා ළමයාව වඩා ගත්තේ. එතකොටත් කරන්ට් වයරේ කද්දේ ගුලි කරගෙන හිටියේ. අනේ මගේ පොඩි පුතානේ, බේරලා දෙන්න මහත්තයෝ. රෝහල දෙවනත් වන්නට අම්ම කෑගසයි. මම දරුවා අසලට ගියෙමි. මේ මගේ පුතාලා දෙන්න ඒ වයසේ වැනි හුරු බූටි දරු පැටියකි. තොල් සහ ඇඟිලි නිල් පැහැති. කටින් මව් කිරි වැස්සේ. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු ළමා වඩේ සියලු වෛද්‍යවරුන් ඊළඟ මිනිත්තු කිහිපයේදී හදිසි ප්‍රතිකාර අංශයේ. අවසි සියලු හදිසි ප්‍රතිකාර ඇරඹිනි. හෘද මසාජ් දිගටම ක්‍රියාත්මකයි. සියලු උත්සාහය හෘදය නැවත පණ ගැනීමටයි. වරින් වර මම දරුවාගේ හෘද ස්පන්දනය වෙද නලාව පපුවට තියා බැලුවෙමි. වෙද නලාව ගොළුය. සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් දරු පැටියා මෙලවින් සමුගත්තේය. මේ පණිවිඩය මේ කියවන සියලු අම්මලාටත් තාත්තලාටත්ය. නිවසේ විදුලි පරිපත දෝෂ සියල්ල වහා විසඳන්න. කිසිදු විදුලි වයරයක් එළියට නිරාවරණය කර නොතබන්න. විදුලි ප්ලග් දරුවන්ට ඇඟිලි ගැසීම වළක්වන පරිදි ආවරණය කර තබන්න. ගුවන් විදුලි රූපවාහිනී වයර් සහ දුරකථන චාර්ජර් වයර් වල හානි ඇති විට ඒවා අලුත් කරන්න, නැතිනම් ආවරණය කරන්න. නිවසේ ටිප් ස්විච් එය සතියකට සැරයක්වත් නිවැරදිව ක්‍රියා කරන්නේදයි පරීක්ෂා කර බලන්න. එසේ නොමැතිනම් වහා විදුලි කාර්මිකයෙකු ගෙන්වා ඒවා පරීක්ෂා කර නිවැරදි කරගන්න. සෑම විටම ඔබේ දරුවා ඔබේ අස්මානින් පිටතට නොයවන්න. ඔබට ඉවතට යන්න වෙනවා නම් තවත් තේරුමක් ඇති අයෙකුටම වගකීම පවරා යන්න. මෙවන් අකල් මරණ වළක්වා ගත හැකිව තිබූ ඒවායි. මේ දුක ජීවිත කාලය තුළම වරදකාරී හැඟීමක් ලෙස ඔබව සදාකල් පීඩාවට පත් කරනු ඇත. උපුටා ගැනීම වෛද්‍ය රසික සදරුවන් කුලතිලකගෙන්.